සමනස අපේ එක්ක වකර වෙලාක මෙම එක්වෙලා පේන්න ගන්නවා මේක ඒමන මේ ඒම නැත්තම් වකර ප්‍රගුණ කරලා මේ මොහොත විඳින්න හරි අර පුරුදුලා තියෙන ඒ රාමෙන් එළියට ඒක කොයි එක දෙකකට වෙන්න ඇත්ත එකම වෙන්න පුළුවන් දෙකම වෙන්න පුළුවන් අතරම අපේ ගුරුවරය වෙන්න වෙන මොකක්වත් නෙමෙයි අපේ ජීවිතය වෙන මේ අත්දැකීම් ටික තමයි අපේ ගුරුවරය වෙන්නේ කෙනෙක් ඉන්නවා ඒ ලැබෙන අත්දැකීම් ටික එයා ඉගෙන ගන්න එක මේ ටික යන තව කෙනෙකුට පුළුවන් මේ ඒ තියෙන අත්දැකීම් ටික මැප් කරගෙන ඉතින් ඒකෙන් තේරුම් ගන්න මොකක්ද මේ තමන්ට ලැබෙන ජීවිතය අත්දැකීම් ටික දැන් මම ඕගොල්ලෝත් එක්ක කතා කරේ ඇත්තටම ඕගොල්ලන්ගේ ජීවිතය අත්දැකීම් ටික මිසක් එහෙම නැතුව මේ අමුතු කතාවක් නෙමෙයි. එතකොට ඒ ටික මැප් කරගන්න පුළුවන් වෙන එක මොහොතක් එනවා. ඒක මන් නැහැ කියන්නේ. දෙවෙනි එකක් තමයි. දැන් තමන්ට ඒක දැන් මෙහෙම ඕගොල්ලෝ ජීවිතේ දේවල් අහගන්න ඕගොල්ලෝ වහන්සි වෙනවා නේ. නිකඩමුනේ. හරි. එතකොට දැන්ට තමන් ඒක ළඟ තමන් ළඟ නැහැ කියලා හිතනවා නේද? ඒකට අවශ්‍ය කැපකිරීමක් කරන්න. ඒකට මට අවශ්‍ය යම් කිසි මහන්සියක් දරන්න. එතකොට ඉතින් ඒක තමයි දැන් ඕගොල්ලෝ මේ දැනුත් මේ වෙලාවෙත් කරන්නේ මේ එකක් තමයි. හරි. ඕගොල්ලෝ දැන් ගිවල් වල ඉන්නේ. ඒක වාහනේ අරගෙන ඇවිල්ලා. සමහර අය පැයක් ඇවිල්ලා, සමහර අය පැය දෙකක් ඇවිල්ලා. හරි. දැන් ඇවිල්ලා මෙතන ඉඳගෙන අපි මේ කතා බහ කරන්නේ කියන තමයි. එතකොට ඒක එතකොට ඒ නිකම් විතර නෑ නේ. එතකොට ඒකට විශ්වාසය දරන්න. ඉතින් දැන් සමහර අය ඕගොල්ලෝ භාවනා රසාන් වලට ගිහිල්ලා ඉතින් බණ අහලා ඉතින් එක එක ඒවා කරලා තියෙනවා. හරි. ට්‍රයි කරලා තියෙනවා. එතකොට ඒක ඒ ඉතින් අන්තිමේදී ඒ ගත්තු උත්සාහය ඕලන්ට උදව් වෙනවා. අර කතාව තියෙන්නේ මොකද්ද මේ? තට්ටු කරොත් තමයි දොර ඇරෙන්නේ. හරි. මේ තට්ටු කරන්න. තට්ටු නොකර හිටියොත් දොර ඇරෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේක තාවේ එහෙම තට්ටු කරන්න ඕනේ කියලා හිතිච්ච ඉන්නනේ. දැන් මේ තට්ටු කරන ගමන් ඉන්නේ. ඔගොල්ලෝ පස්සෙන් අපේ අර පළවෙනික හරි. ඒ කියන්නේ අපි මේ ඔක්කොම අන්තිමේදී වෙන්නේ ජීවිතේ කොහොමයි අත්දැකීම් ටිකක් තමයි ආයෙ තේරුම් ගන්න. ඒ කියන්නේ ආයෙ අමුතුවෙන් එළියෙන් දෙයක් ගන්නවනේ තමන්ගේ ජීවිතේ දැන් මේ කියනකොට ඕගලන්ට ඒක දැනනවාද ඒක මේ බාහිර මේ පිටස්තර දෙයක් විදිහට දැනෙන්නේ නැත්නම් මේ ඕගලන්ගේ ජීවිත කතාවත් මේ කතා කරනවා කියන්නේ. නේ? මේ බොහෝ දේවල් මොකද්ද ඕගොල්ලන්ගේ ඇත්තටම මොකද්ද ජීවිත කතාව මේ කියලා ඕගොල්ලන් තේරෙනවා ඕගොල්ලන් දැනෙච්ච විදිය ඔක්කොම කියලා. හරි. අන්න ඒක තේරුම් ගන්න එක තමයි මේ කරන්නේ. මම මෙතන ආයි මේ මැජික් කතාවක් කතා කරලා කොහේවත් යන ෆැන්ටසි එක ආයි මේ ඔල්ගෝ හිර කරලා ජීවිත හිර කරන එක නෙමෙයි කරන්නේ. තව ඕගොල්ලන්ට අලුත් හීනයක් හදලා දෙන්න එක නෙමෙයි කරන්නේ. දැන් ඉන්න හීනේ දැන් දැකදක හීනේට තට්ටු කරලා අවදි කරගන්න. ඒක අවදි වෙන එක ලේසි නෑ.